අද මේ ජලයේ අසරණ භාවය ඥාන තුරකින් පසු ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා නැවත සැරයක්. ඒක උග විශාල ස්වාභාවිකමක් කරන්න යනවා කියලා කියනවා. අපි සන්තෝෂයි අපහුව වෙලා බලලා සාධාරණයක් කරනවාට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අද මේක දඩමීමක් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකට තිබෙන අයිතිවාසිකම් කඩා කප්පල් කළා. පොලිස් හමුදා බලය පාවිච්චි කළා. මේක අලුත් විදිහේ ස්වාභාවිකම බවට පත් කළා තියෙනවා. අපි කැමති නීතිය ක්‍රියාත්මක වෙන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් තුලින්. ඒකට ඉස්සෙල්ලා ඒව මරාගෙන නෙමෙයි. අපි දන්නවා ජනතාවගේ පත්විච්චි මන්ත්‍රීවරයෙක් කියන්නේ යාගේ හෘද සාක්ෂිය කොහොනත් ජනතාවගේ නායකයෙක්, ජනතාවගේ පිළිගැනීම සහ ඔව් ජනතාව පෙන්වන මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුජලයය. ඒගොල්ලන් මේ මන්ත්‍රීවරුන්ගේ තියෙන අයිතිවාසිකම් මරා දමනවා කියන්නේ දේශයේ ජනතාවගේ සම්පූර්ණ අයිතිවාසිකම් මරා දැමීම. ඒ නිසා මේ විදිහට මෙතෙන්ට පැනලා මේ අසරණභාවයේ කෙනෙක්ගේ දඩමීමා කරගෙන මේ කරගෙන යන ප්‍රයෝගකාරී ස්වාබැලී පැහැදිලුවම ෆැෂිස්තාලේ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙනවා. හමුදා පොලිසි වලට බලය දීලා නීතියට උඩින් සම්ප්‍රදායන්ට උඩින් ප්‍රජාතන්ත්‍රවාදයට උඩින් ගමන් කරන්න හදන ක්‍රියාමාර්ගයක් තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න ඕන අය ඉන්නවා නම් සියලු දෙනාම එකතු වෙලා මේ අලුතෙන් ආරම්භ වෙලා තියෙන මේ ක්‍රියාමාර්ගයට හරස් වෙන්න ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපිට සිද්ධ වෙලා තිබෙනවා. මේක තුලින් ඉදිරියට ගිහිල්ලා ජනතාව පාරට බැහැලා විශාල බලවේගයක් බවට පත් වෙලා තමන්ගේ අයිතිවාසිකම් ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරන කාල පරිච්ඡේදයකට යන්නේ. ඒකට යෑම සඳහා දොර විවෘත වෙනවා. මේ වැනි අභාග්‍ය සම්පන්න කටයුතු අපි ඉදිරියේ ප්‍රදර්ශනය වෙනවා. ඒ ගැන හිතයොමු කරන්න කියලා ඉල්ලනවා.